ජනතාවගෙන් ඉගෙන ගන්න දේවල් බොහොම දෙයක්. ඒක ඉන්නවා සිංහල බෞද්ධයින්ද හින්දුයින්ද කතෝලිකයෙදි මම හොඳ බෞද්ධයෙක්. මම හොඳ බෞද්ධයෙක් වශයෙන් මම මේ කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අංක එක තමයි හරියට ආගම අදහන. ඒ අය ඉතාම හොඳින් තමන්ගේ ආගම දවසකට පස් පාරක් තමන්ගේ ආගම ඉතාම හොඳින් අදහන. ඒ වගේම ඒ ආගමේ නායකයෝ ඒ ආගම අනුකූල ජීවත් වෙන අයට ගරු කරන අය. අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි. මොකද අද ආර අපේ හාමුදුරනේ මං තම්බි කියන එකට පක්ෂයි. දැන් බලක් කියන තම්බි කිය. තම්බි කවර කමක් නෑ. තම්බි කියන්නේ මල්ලි කියන කෙනෙක්. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ක්‍රමයට තම්බියා ඔත්තුනේ. තම්බියා කියන්නේ බෑ. මිනිස්සු තම්බියා කියලා කියන්නේ මුස්ලිම් අයට. ඒක අපේ හාමුදුරනේ කුපාඩි කමක්. සහ තියෙන තමන්ගේ නැහැදියා. සහ අනිත් අයට අගෞරව කරන්නයි තම්බියා කියන්නේ. ඒ නිසා තම්බියා කියන්නේ කිසි කෙනෙකුට ඔත්තුනේ. තම්බි කවර කමක්. මේ ඕනගෙනුත් තම්බි කියලා කතා කරන්න පුළුවන්. සහෝදරයා කියන්නේ මල්ලි කියන එක. ඉතින් අපි අය මම දැකලා තියෙනවා මේ සෝෂල් මීඩියා වල Facebook එකේ ගිහින් මම දැකලා තියෙනවා කිසිම හේතුවක් නැති මුස්ලිම් ජාතියේ මුස්ලිම් මිනිස්සුන ධර්ම වැරදි කරන අය මුස්ලිම් ආගම විතර නෙමෙයි. වැරදි කරන අය අපේ ආගමෙත් ඉන්නවා, කතෝලික ආගමෙත් ඉන්නවා, හින්දු ආගමෙත් ඉන්නවා. හැම තැනම වැරදි කරන අය ඉන්නවා. හැබැයි වැරදි කරන කීප දෙනෙක් නිසා සුළුතරයක් නිසා බහුතරයට මඩ ගැසීන එක අපි විරුද්ධ වෙනවා. දැන් අද මේ කතාවට මේ වේදන එක මේ මේ මිනිස්සු බොහොම බොහොම ආදරෙන් සද්ධාවෙන් මේ දේ කරන්නේ. මම ආව ගමන් කිව්වේ පාසල් දෙක දැක්කම ආජයයි. අත පිරෙන්නේ හිත පිරෙන්නේ දෙකටම අද හම්බ වෙන මිනිස්සු. මගේ නැදරේ මිනිස්සෙකුට මොන හරි දෙයක් හම්බ වෙනවනම් ඒ මිනිස්සට ප්‍රයෝජන දෙයක් හම්බ වෙනවනම් මං තරම් සතුටු වෙන කෙනෙක් ඉගෙන නැහැ. මේ ඔක්කොම මගේ නැදරේ මිනිස්සු. මගේ පුරවැසියෝ. මගේ ජනතාව. දේශපාලනේ මම කතා කරන්නේ. ඉතින් ඒක නිසා මගේ මිනිස්සුන්ට මගේ පළාතේ මගේ ජනතාවට යම් දෙයක් ලැබෙනවනම් විශේෂයෙන් බඩට ගන්න ලැබෙනවනම් දරුවෙකුට මොන හරි ලැබෙනවනම් ඒකට මම තරම් සතුටු වෙන කෙනෙක් තවත් නැහැ. ඒ වගේම මිත්‍රවරුනි මේ දේවල් ලබා දෙන්නේ මේ සැම්සන් පදනමේ අපේ ප්‍රධාන පූජකතුමා. එතුමාට ලැබෙන ආධාරවලින් යම් ලංකා හැමදැනම මෙතන තිබුණා. දැන් මේ මරී ප්‍රදා අපේ හජර් ලැබුවා නූර්ලිය ගියා කියලා. අපේ පදනමේ පූජකතුමා ඉන්නේ මේ පළාතේ. ඒ අනුව එතුමා ලොකු දෙයක් අපේ පළාතේ මම දැන් 3400 දෙනවා. අපි 300 පළාතේ මිනිස්සු 400කට මේ බාණ්ඩ ලබා දෙනවා. එතුමාට මම ගොඩක් ගරු කරනවා. අපේ ගමේ මිනිස්සු අහිංසක මිනිස්සු මේ අවස්ථාව ලබා දෙන එක. මේ මිනිස්සු දුප්පත් මිනිස්සු නෙමෙයි. මේ මිනිස්සු අඩු ආදායම් ලාභී. මම කැමති නැහැ මේ අය දුප්පත් කියනවාට. මේ අය බොහොම හදවත බොහොම පෝෂක මිනිස්සු වෙදෙන ඉන්නේ. අද මේ හාජියාර්ගේ මෙතුමගේ හදවත පෝෂක් නැත්තම් කවදාකවත් මේ දේවල් කරන්න හාජියාට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අවස්ථාව විශේෂ සඳහන් කරන්න ඕන. මේ දේවල් ඇත්තටම ඔබතුමන්ලා දෙන්නේ ඒ ආර ගොඩක් පින් සිද්ධ වෙනවා. මොන ආගමේ වුණත් දෙන එක පින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ දේ ලබාගෙන මේ දේ හරියට ඕගොල්ලෝ පාවිච්චි කරාම ඕගොල්ලන්ට තව වැඩියෙන් පින් සිද්ධ වෙනවා. මේ අදිනායට තව තවත් පින් සිද්ධ වෙනවා. ඕක තමයි අපේ හැම ආගමකම කියන්නේ. ඒක නිසා මේ අවස්ථාවේ මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් මේ පළාතේ ඉන්න. ඒ අය කාටවත් හරදරයක් නැහැ. අපේ මිනිස්සු ඉන්නවා මේ පළාතේ. කතෝලිකයෝ ඉන්නවා. හැම ජාතියෙම ඉන්නවා. කිසි ප්‍රශ්නයක් තියෙන පළාතක් නෙමෙයි මේ පළාතේ. එහෙම වෙලා තියෙන්නේ අද මේ හැමෝමත් එක්ක සමගිය තියෙන නිසා. ඒක නිසා හැමෝටම මම ආයාචනා කරනවා සාමයෙන් ඉන්න, සමාදානයෙන් ඉන්න. සියලුම මේ කටයුත්ත කරන සියලු දෙනාට ස්තුතිවන්ත වේවා. ඒ වගේම අපේ ආගම හැටියට පින් සිදු වේවා සියලු දෙනාටම. රත්නාත්‍රේ පිහිට ලැබිලා දෙවියන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.